කැමැත්ත තමයි අපේ ආරාධිතයාගේ අද ඉටුවේ මෙන් තියෙන්නේ. කේක් වලින් විසිතුරු රටාමමද කේක් වලින් බොහෝ නිර්මාණයක් කරන තැන. ඉෂිනි නාපිත් එක්ක කතා කරන්න බලාගෙන මේ ඉෂානි ජයරත්න ඉෂී කියලා අපි බොහොම ලිංගතව කතා කරන්නේ. අද මොකක්ද හද? අද හදන්නේ වෙනස්ම ආකාරයේ කේක් එකක්. ඒ කියන්නේ ගොඩක් අය ආසයිනේ කෝෆි කේක් ගන්න, චොක්ලට් කේක් ගන්න. ඉතින් මේ දෙකම එකතුවක්. මොකා කේක් කිව්වොත් හරි, මොකා කේක් මොකා කේක් කියලා කියනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කෝෆි ෆ්ලේවර්ස් වලට ආසයිනේ ඉතින් කැපචිනෝ, ලාතේ, මොකා කියලා ෆ්ලේවර්ස් තියෙනවා. ඒවල මොකා කියන ෆ්ලේවර් එක ටිකක් මිල ඉහළයි. ඒ වගේම හරිම රසවත්. මේක වෙනස තමයි සාමාන්‍යයෙන් කෝෆි වලට චොක්ලට් මිශ්‍ර කරලා. මේ දෙකම එකතුවක් තමයි මේ මොකා කියලා ඩ්‍රින්ක් එකේ තියෙන්නේ. ඉතින් ඒක අනුසාරයෙන් තමයි මේ මොකා කේක් එක හදන්නේ. හරි, අපි වැඩේ පටන් ගමු. පොඩ්ඩක් මොනවද කියලා හඳුන්වන්න දෙන්න. මේකට මම ගෙනල්ලා තියෙනවා බටර්. මම අද ග්‍රෑම් 500ක කේක් එකක් හදන්නේ. බටර් හෝ මාජරින් ගන්නත් පුළුවන්. ග්‍රෑම් 125ක්, කේක් පිටි හෝ තිරිඟු පිටි ග්‍රෑම් 125ක්, බිත්තර 3ක් අරන් තියෙනවා සුදු මද සහ කහ මද වෙන් කරලා. එතකොට බේකින් පවුඩර්, සීනි 125ක්, කොකෝ පවුඩර් අපිට මේකට අවශ්‍ය වෙන්නේ තේ හැඳි 3යි, කොෆි තේ හැඳි 2යි. මේ ඉන්ස්ටන්ට් කොෆි, ඒ කියන්නේ ෂණික කෝපි, එකපාර දාලා දිය කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි මම අරගෙන තියෙන්නේ. මේ අමුද්‍රව්‍ය ටික තමයි අපිට මොකක් කේක් එක හදන්න ඕන වෙන්නේ. හරි, එහෙමනම් වැඩේ පටන් ගමු. මුලින්ම අපි වියලි ඉන්ග්‍රීඩියන්ස් ටික, ඒ කියන්නේ කේක් පිටි, එතකොට කොකෝ පවුඩර්, ඒ ටික ඔක්කොම එකට එකතු කරනවා. කොකෝ පවුඩර්, තේ හැඳි. හොඳයි, වැඩේ අපි ඔහොම කරගෙන යන ගමන් ප්‍රධාන සම්බන්ධතාව මැදිරියත් එක්කත් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මේ වැඩේ මෙහෙම කරගෙන යමු. අපි ඉදිරියේ ඔබට සමීප කරනවා මේ දසුන් එක්කම මොකද වෙන්නේ කියලාත් බලාගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. ඉෂී, දැන් මොනවද කළේ කියලා අපි පූර්වයෙන් කතා කරපු දේවල් වලට කලින් පිච්ච දේවල් ටික කියමු. ඔව්, අපි පිටි, කොකෝ පවුඩර් සහ කෝපි, ඒ වගේම බේකින් පවුඩර් ඔක්කොම එකට මික්ස් කරගත්තා. වෙනම බටර්, බිත්තර කහමද, සීනි බීට් කරගත්තා. බිත්තර සුදු මද ටික වෙනම බීට් කරගත්තා වියලි භාජනයකට. දැන් අපිට තියෙන්නේ මේ ඔක්කොම ටික එකට මික්ස් කරලා බේක් කරන්න තමයි. දැන් මම මුලින්ම බටර්, සීනි, බිත්තර කහමද මිශ්‍රණය සුදු මද මිශ්‍රණයට එකතු කරනවා. මේ විදිහට එකතු කරලා ඒක මේ බිත්තර සුදු මද මිශ්‍රණයට අපි එකතු කරේ. දැන් මෙන්න මේ විදිහට මේ ඔක්කොම එකට කවලම් කරනවා. ඒ අතරතුර මේකට අපි එකතු කරා කේක් පිටි, කොකෝ පවුඩර්, කෝපි සහ බේකින් පවුඩර්. මේ ටික දැන් මේ මිශ්‍රණයට කොටස් වශයෙන් දාලා අපි මික්ස් කරන්න ඕන. දැන් මේ අපි හදන්නේ මොන කේක් එකක් කියලාද කිව්ව කෙනෙක්ට අමතක වෙලා තියෙන්න පුළුවන්, ටිකක් වෙලා ගත වුණ නිසා. මොකා කේක් එකක් තමයි අපි හදන්නේ. මේක මේ යුරෝප් රටවල බොන කෝපි ෆ්ලේවර් එකක්. මම ඉස්සලා කිව්ව වගේ ලාතේ, කැපචිනෝ, මොකා කිව්වම හරිම ප්‍රසිද්ධයි. මොකා කියලාත් කියනවා, මොකා කියලාත් සමහරු ඉතින් කියනවා. මෙන්න මේ විදිහට මික්ස් කරලා ඔක්කොම ටික හොඳට කවලම් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ අපිට බැටර් එක හැදෙන්නේ. මේක අඟල් 6 බේකින් පෑන් එකක්. මොකද මම මෙතන හදලා තියෙන්නේ ග්‍රෑම් 500 කේක් බැටර් එකක්නේ. මේක අඟල් 6 බේකින් පෑන් එකක්. අපිට මේ දීපු ඉන්ග්‍රීඩියන්ස් ඕගලන්ට අඩු වැඩි කරලා ඕගලන්ට අවශ්‍ය ප්‍රමාණවලට ගන්න පුළුවන්. දැන් මේ බේකින් පෑන් එකට දාලා 180 උෂ්ණත්වයේ විනාඩි 45ක් මම මේක බේක් කර ගන්නවා. හරි, ඒක දැන් වැඩේ කරගෙන යන ගමන් ඉන්නේ. අපේ මේ ක්ලබන් මහත්මාගේ විශේෂ අවස්ථාවක් විදිහටත් මේක අපිට හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. ඉෂි, අපිට කියන්නකෝ දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔව්, දැන් කේක් එක බේක් කළ ඉවරයි. මේ වගේ විදියට තමයි අපි කේක් එක බේක් කරාට පස්සේ අවසානේ තියෙන්නේ. අපිට පුළුවන් කැමති විදියකට මේකට ෆ්‍රොස්ටින් එකක් දාන්න, බටර් අයිසින්, එතකොට කොෆි ඇන් චොක්ලට් මික්ස් වෙච්ච එකක්. මම දැන් මෙතෙන්ට මම දාලා තියෙනවා චොක්ලට් ඩ්‍රිප් එකක්. ඒ කියන්නේ දැන් මේක කොෆි ඇන් චොක්ලට් මික්ස් කේක් එකක්නේ. ඉතින් චොක්ලට් ඩ්‍රිප් එකක් දාලා මේ විදිහට මේ
cooking chocolate gram 100ක් අරගෙන double boil කරලා තමයි මම මේ විදිහට මේක ලස්සනට අලංකාර කරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ රස බලන වෙලාව. ඔව් රස බලන්න ඉස්සෙල්ලා ඉතින් අපි මුලින්ම රස බලන්න ඉස්සෙල්ලා හැමෝගෙම ඉක්මනට ඇහැට ලස්සනක් නේ දකින්නේ. ඉතින් අපි මේක ලස්සනට පිළියෙල කරලා රස බලන්න ගමු. හොඳයි. කේක් එක රසවත් බව දැනෙනවා සුවඳත් එක්ක. මොකද අර මුලින්ම කේක් එක පිළිබඳව අදහසක් එන්න නම් ඉෂි කිව්ව විදිහටම ඒක දැක්කහම ප්‍රේමනාප ස්වරූපයක් පේන්නට ඕනි. ඒ ප්‍රේමනාප ස්වරූපය තමයි දැන් ඇති කරගන්නේ. එහා පැත්තේ ස්ට්‍රොබෙරි ටිකකුත් තියෙනවා. හරි. මේ විදිහට අපිට ලස්සනට මේක පිළියෙල කරගන්න පුළුවන්. අපිට කැමති නම් ස්ට්‍රොබෙරි, චෙරි, කැෂු ඕනම දෙයක් ලස්සනට දාලා අපිට මේ විදිහට පිළියෙල කරගන්න පුළුවන්. හොඳයි. දැන් ඉෂේ මේක මේ රසවත් විදිහට සකස් කරලා අපේ ක්ලෙමන් මහත්මයා කේක් සම්බන්ධයෙන් විශිෂ්ට ලෙස ජාත්‍යන්තරයට ගිය නිසාම මේ පිරිනැමීමත් ඒ සඳහා අවස්ථාවක් වේවි. ජයනි අචල ඔය පැත්තට අපි එනවා. මේ අපේ මේක රස බලමු අවසානයේදී. ඊට අමත්තෙන් ඔව් හරි ඉෂිනිටස්.